දිගටම අපි කතා කරන එන්නේ තෘප්තිමත් දීර්ඝායස ගැන. කාරණ නමයක් කලින් බල්ල තිබෙන අද දවස තව කාරණාවක් බලන්න යනවා. හිතෝපස්ස දාවනි පරිච්ඡේදයේ 27 වෙනි පදය මෙසේ කියයි. ස්වාමින් වහන්ස කෙරෙහි බයවීමෙන් දවස් වෙඩි වෙයි. ඒත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේ කියලා කියා තිබෙනවා. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමෙන් දවස් වෙඩි වෙයි. රයිට්? කීදෙනෙක් කැමතිද ඉන්න දවසට වඩා තව දවසක් වැඩි කරගන්න? රයිට්? ඒ කියන්නේ අපි කතා කරන්නේ දීර්ඝායස ගැන. රයිට්? තෘප්තිමත් දීර්ඝායස ගැන. ඇත්තටම මේ පොළවේ අපි ජීවත් වෙන එක උන්වහන්සේ කැමත. ඒකත් එක්කම උඟක් කල් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ලොකු ආශිර්වාදයක්. රයිට්? ඉතින් මෙතන කියා තිබෙනවා ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමෙන් දවස් වෙඩි කියලා. අර බයගෙන කරුණු කීපයක් මම කතා කරන්න කැමති. වර්ග කීපයක් කියන්න පුළුවන්. නැත්නම් බයගෙන අපිට කියන්න පුළුවන් කාරණා කීපයක්. පළමුවෙන්ම ස්වාභාවිකවම අපට තිබෙන බය. රයිට්? මිනිස්සුන්ට සාමාන්‍ය බය තියෙන මොකරි හානියක් සිදු වෙයිද අරක දැන් විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් කවුරුහරි රියදුරේ වේගෙන් කඩාගෙන යනවා නම් එතුළ ඉන්න අයට බය තියෙනවා අපේගේ පණත් හරිද කියලා. රයිට්? ඒක එක පැත්ත. සමහර විට අපිට හිතන්න පුළුවන් උස ගොඩනැගිල්ලක නැගලා උඩ ඉඳලා බය බැලුවා නම් පල්ලිය බලනකොට ඇත්තටම ඔළුව කැරකෙන වාගේ බය ඇති වෙනවා. බය කියන්නේ දේ නොයෙකුත් විදිහට. මට මතකයි එක සැරයක් මමයි සිස්ටර් දෙන්නම පිටරට යනකොට දවසක් එයාට මං හිතන සාමාන්‍ය වයස 20ක් 25ක් විතර 25ක් වගේ ඇති. අපි ගුවන් යානේ නැගලා අපේ ආසනේ අරගෙන ඉන්නකොට මෙයා ටක් ගල ආවා. අර බස් එකේ සීට් එක ගලන විදිහට ටක් ගල ආවා. බෑග් එක තිබ්බා. ටක් ගල වාඩි වුණා. එයා අර වාඩි වෙච්ච විදිහටම දැනගත්තා මෙයා පළවෙනි වතාව මේ ගුවන් යානාවේ යනවා ඇති කියලා. තේරුම් අරගෙන මම පොඩ්ඩක් මගේ අවධානය පොඩ්ඩක් එයාගෙන බලගෙන හිටියා. ඊට පස්සේ අර එයා වාඩි වෙලා හිටපු සීට් එකේ අයිතිකාරයා එයාවිල්ලා කිව්වා මේක මගේ සීට් මෙන්න නම්බර කියලා පෙන්වුවාම ටක් ගල එයා නැගිටලා ගිය එයාගේ අන්තිමට එයාලා වාඩි වුණේ මගේ ඉස්සරහා. රයිට්? ඉතින් මම මෙයාගෙන ඉන්නකොට ඉතින් ගෝන් යානාවේ වෙවිලා දැන් යන්ට ඉස්සෙල්ලා අර ඒකට රන්වේ කියලා කියන්නේ අර වේගෙන් පළමුව යනවා පොළවේ කඩාගෙන යන විදිහට යන්නේ. ඊට පස්සේ තමයි උඩට නැගින්නේ. නැගින්ට මේ ප්ලේන් එක ගත්ත ගමන්ම එයා මොන කළේ ටක් ගාලා සාක්කුවේ ඉඳලා මොකරි පින්තූරක් අරගත්තා. එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ පින්තූරද නැත්නම් මන් දන්නේ. ඒ වුණාට එක කළා මෙහෙම කරගත්තා පළමුවෙන්ම. ඒතර මන් දන්නා මෙයා කතෝලික කියලා. ඊට පස්සේ මෙයා මොන කළේ අර පින්තූර අරගෙන දැන් ගුවන් යානා වේගෙන් යනවා උඩ යන්න ඉස්සෙල්ලා. යන ගම මේම අල්ලගෙන හිටියා මේක පින්තූර. ඊට පස්සේ උඩ නගිනකොට ගිහිල්ලා සෑහෙන දුරට ගියන් පස්සේ ඊට පස්සේ මම දැනගත්තා දැන් මම ආරක්ෂා කියලා දැනගෙන ටග්ගල අර ෆොටෝ එක තියාගෙන පොකටේ දාගත්තා. මම කියන්න ආවේ මං හිතන එයා හරි බයෙන් ඉඳලා ඇති කඩාගෙන කොහෙ වෙටෙයිද අරකද මේක මොකරි එයාගේ අර ඒ වගේ මං දැන් ආලා තියෙනවා බොහෝ දෙනෙක් ගෝන් යානාවේ යන්න හරි බයයි. රයිට්? එක පැත්තක ඇතර බය වෙන්න ඕනේ. ෂුවර් නෑ බහින් එක. දෙවිනාට කරුණාව අපිට තියෙනවා. ඒ වුණාට මිනිස්සු බයයි. මට මතක එක සැරේ පාස්ටර් ෆ්‍රෙඩ්‍රික් කේසි ප්‍රයිස් ඇමරිකාවේ තරුණ කාලයේදී එයා කියනවා මට හරි බයයි ගෝන් යානාව නගින්න කියලා. මමත් පුදුම හිතනවා ඇමරිකාවේ ඉඳලා. හරි? ඉතින් ඊට පස්සේ මං කියන්න ආවේ ඒක ස්වාභාවික බය.
මරණ බය right දැන් ඒකේ එකක් තව දෙයක් තිබෙනවා අසුද්ධාත්ම වලට බය වෙන එක යක්ෂයාට බය වෙන එක දැන් සමහර විට මිනිස්සු දන්නවා හුණියන් වලට ගුරුකම් වලට කොඩි වෙන වලට බය වෙනවා right ඒක ගැලියුම ලව් පායට ඒක බලපාන්නේ බය වෙන්න ඕනේ ආමේ අසුද්ධාත්ම ඔක්කොම අපගේ පාද යට අපිට කිසිම හානියක් සිදු වෙන්න නෑ බයෙන් ඕනේ නෑ ඉතින් සමහර අය ඉන්නවා මේ කලවර යන්න බයයි හරි තනියෙන් යන්න බයයි විශේෂම රාත්‍රී වේලාවදී මගේම අයියා කෙනෙක් හිටියා තවත් ඉන්නව මම නම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා එයා රැට කොහෙරි යන්න විශේෂයෙන් තනියෙන් යන්න බයයි ඉතින් අපේ මේ ලොකු අක්කගේ ගෙදර ළඟ තිබුණා අනිත් පොඩි අක්කගේ නිවස අනිත් පැත්ත තව පොඩක් එයා ලොකු අක්කලා ගෙදර අර පොඩි අක්කලා ගෙදරට යන්න මං එතන මීටර් 25ක් නැත්නම් 50ක ඉති දුර ප්‍රමාණය ඒ තුර ඒ තනින් යනකොට එයා මොන කරන්නේ අර යක්ෂ බයට අයියෙන් කෑ ගාගෙන සින්දුව කියගෙන යනවා මොකද අර යක්ෂයා දිසින් ආවතරි යක්ෂයාගේ හඬ මෙයාට ඇහෙන්නේ නැති විදිහට මෙයා කෑ ගාගෙන යනවා ඔව් ඇත්තද හරි ඉතින් අපි වීල් වෙනවා ඉතින් ගැලේම ලැබුවන් පස්සේ ඒකම කරගෙන හිටියා ගැලේ ලැබුවන් පස්සේ ගීතික ගායනා කරගෙන යන අයියෙන් ඒ යක්ෂයාට මේ යක්ෂයා එනකොට අර සද්ද ඇහෙන්නේ නැතුව ඒ වගේම තමයි මේ මඩකලපේ පුරුද්දක් තිබෙනවා අපි සේවය කරන කාලේදී තල්ගයි ලොකු අර කොළ තියෙනවනේ පොල්ලතු වගේ අර ලොකු කොළ කෑල්ල අරගෙන වේලිච්ච ඒකත් අර අමය ගන්නනේ වේලිච්ච තමයි අරගන්නේ ඉතින් රැට කවුරු තනින් යනවා නම් යක්ෂ බයට අසුද්ධාත්ම බයට ඒක මොන කරන්නේ අර යක්ෂා ආවතරි සද්ද ඇහෙන්නේ විදියට මේ කොළ අරගෙන බිම ඇදගෙන යනවා මේක චර 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 ගාගෙන නිසා බය නැති යනවා මේ සද්දෙට ඒගොල්ලෝ හිතෙවිලා යක්ෂයාගේ සද්ද ඇහෙන්නේ කියලා සමහර අය සෝම් පිටින්ට යන්න බය රාත්‍රී කාලේදී සෝම් පිටිනේ ළඟ යන්න බයයි ඒ ඔක්කොම මොනවද යක්ෂයාට අසුද්ධාත්මට බයයි right ඒක තව එකක් තමයි මේක ගැන පොඩ්ඩක් මම මේක අද දවසේ පොඩ්ඩක් වැඩිෙන් කතා කරන්න අවශ්‍ය වෙනවා මා මන්ද වැදගත් කාරණාව මාත් සත්‍ය පෙරලන්න හිතෝපස 29 25 මනුෂ්‍යට බයවීම මලපතක්ය ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න සුරක්ෂිතව සිටි right මනුෂ්‍යට බයවීම මලපතක්ය කියන්නේ මනුෂ්‍යට බයවීම මලපතක් right අර පක්ෂි වෙද්දෝ එම අර වෙද්දෝ සාමාන්‍යයෙන් මලපත තියෙනවා සත්තුන් අල්ලන්න පක්ෂීන් අල්ලන්න ඒකෙන් අවු වුණා නම් එයා ඉවරයි සතා ඉවරයි නැත්නම් පක්ෂීන් ඉවරයි right වෙද්දාගේ වැඩේ තමයි ඉතින් මෙතන කියා තිබෙනවා මනුෂ්‍යන්ට බයවීම මලපත කියලා අපට ඒකට හේතුව ඇතරම අපිට කියන්න පුළුවන් අර ඉංග්‍රීසි කියනවා මකුළු දෙල් තියනවා නේද මකුළු දෙල් වගේ අපි මනුෂ්‍යට බය වෙනකොට අපි මකුළු දෙල් වලට හිර වෙච්ච වාගේ අවුන විදිහට ඉන්නවා දැන් යම් කිසි සතෙක් මකුළු දෙල් වලට හිර වුණා නම් තමාව ගලව ගන්න බෑ. ඉතින් මකුළු ඇවිල්ලා කෙලිම කාලා දාන අය. ඒ වගේම තමයි අපගේ ජීවිතේ මිනිස්සුන්ට බයවීම තිබෙනවා නම් මිනිස්සුන්ට තිබෙන බය තියෙනවා නම් අරිට මකුළු දෙල් වලට මොකරි සතෙක් අවු වෙන විදියට. right? මෙතන බලන්න මිනිස්සුන්ට බයවීම ඇත්තටම
අපි අපගේ ජීවිතේ පළදරන්න බැරි විදියට ඒක හිර කරයි. අපගේ සිතුවිල්ල තීරණය ගන්න ඉඩ දෙන්නේ නැහැ. තීරණය ගත්තතරි ඒක ක්‍රියාවට දාන්න බෑ. ඒ මනුෂ්‍යන්ට තිබෙන බය මනුෂ්‍යන්ගේ අනුමතියද බලාගෙන ඉන්නවා අපි. ඒ මනුෂ්‍ය අනුමත දුන්නේ නැත්නම් අපි කරන්නේ නැහැ. රයිට්. එතකොට අපි සාමාන්‍යයෙන් මොන වෙන්නේ මනුෂ්‍යන්ට තිබෙන බය නිසා බොහෝ දේවල් වලින් අපට කවදාවත් දිනු වෙන්න බෑ. අපි එහෙම හිර වෙලා ඉන්නවා. ඒක යක්ෂයාගේ උපක්‍රමයක් අපව විනාශ කරන්නට. රයිට්. ඉතින් මෙතන බලන්න ඇත්තම කියනවා නම් මනුෂ්‍යන්ට තිබෙන බයවීම අපි කාට බය වෙලා ඉන්නවාද? රයිට්. කාතුලි නැත්නම් කා නිසා බය වෙලා ඉන්නවාද? ඒ බයවීම අපිව වාල් එකට තමයි නිදාසන අපට. රයිට්. අනිත් එක අපිව බන්ධනෙට තියාගෙන ඉන්න එකේනා අපිව බය කරලා තියාගෙන ඉන්නවා. ඒ බය අපිට කවදාකවත් නිදාසත් නැහැ, සමාදානෙ නැහැ. අපගේ ජීවිතය ඇත්තම කියනවා ඉංග්‍රීසි කියන පැරලයිස් කරලා වාගේ. රයිට්. අන්සභාග වෙලා වාගේ ඉන්නේ ඔය අර සාමාන්‍ය මිනිස්සුක් වාගේ ඉන්නවා. ඒ වුණාට මනසෙන් අපි අන්සභාග වෙලා ක්‍රියාවෙන් අපි අන්සභාග අපිට කිසිම තීරණයකට බයින්න බෑ ඒ කාරණා නිසා. රයිට්. ඉතින් මෙතන කියලා බලන්න මතේ සුබරජේ 10:28 මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියපල්ලා. නුඹලාගේ කනට රහසේ ඇසෙනසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශ කරපල්ලා. ශරීරේ නැසන නමුත් ආත්මේ නැසන්ට නුපුලුවන් අය වලුන්ට බය නොවෙල්ලා. ඒත් ආත්මයත් රයිට් මතේ 10:28 ශාරීරී නසන නමුත් ආත්මේ නසන්ට නුපුලුවන් වූ අයවලුන්ට බය නොවෙල්ලා. එහෙත් ආත්මයේද ශරීරයේද නිරෙහි විනාශ කරන්නට පුළුවන් තැනන් වහන්සේටම බය වෙයල්ලා. බලන්න මෙතන කියා තිබෙනවා ඒසොන්ස් කියනවා ශාරීරී නසන නමුත් ආත්මයේ නසන්ට නුපුලුවන්ට වූ අයවලුන්ට බය නොවෙල්ලා. ඒත් ආත්මයද ශරීරයේද නිරෙහි විනාශ කරන්නට පුළුවන් තැනන් වහන්සේටම බය වෙයල්ලා කියලා කියා තිබෙනවා. දැන් මෙතන කියා තිබෙන පරිදි අතර ඒසොන්ස් කියනවා ශරීරය පමණක් විනාශ කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් අයට බය වෙන්න එපා. මේ ශරීරය මේ පොළවේ කවදාරි මැරෙනවා. රයිට්. යක්ෂයා බලන්නේ මේ ශරීරය මරණය ගැන අපිට මතක කරලා ඒක තියාගෙන එයාගේ සල්ලමක තියාගෙන යනවා. ඉතින් ඒසන්ස කියනවා ශරීරය පමණක් විනාශ කරන්න පුළුවන් එක්කෙනාට බලන්න එපා. ශරීරයත් ආත්මයත් විනාශ කරන්න පුළුවන් බලේ තියෙන තැනන් වහන්සේට බය වෙයලා කියලා. දැන් බලන්න උදාහරණ ගත්තනම් අද ඇයි අපි සුභාරංචි කියන්ට ධෛර්ය ලෙස යන්නේ නැත්තේ? මිනිස්සු විහිළු කරයි, මිනිස්සු බණි, මිනිස්සු අපිට ප්‍රීඩා කරයි, සමහරට අපගේ සරට හානිය කරයි. ඒ වෙනි සිටිවිල නිසා ඇදහිලිවන්තයෝ සුභාරංචි කියලා කියන්න බයයි. හැමදේම තමන්ගේ ශරීරය ගැන තමයි හිතන්නේ. රයිට්. ඇත්තටම අපිට දන්නවා ගෝලිය පව ඒසොන්සේ ගෝලිය වේද සාක්ෂිකාරය වුණා. කිසිම බයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට මේ සැබෑ සත්‍ය දැනගෙන හිටපු නිසා. මට මතකයි එක සැරයක්
මං කලින් ඔයගලට කියලා තියෙනවා මගේ පුතා මාත් එක්ක සමහර විට තර්ක කරන උගක් බයිබලෙ ගැන. ඉතින් දෙන්නම ඇත්තටම ෆෝන් එකේ කතා කරනකොට රණ්ඩු කරන විදිහට තර්ක කර ගන්නවා. දවසක් ඒ වගේ ලොකු තර්කෙ ගිහිල්ලා එයාට අවශ්‍ය වෙනවා අර හරි උත්තර ලබා ගන්න. ඉතින් එයා විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට ඒක දවසක් ලොකු තර්කය. අන්තිමට කිව්වා තාත්තා ඔයත් එක නෙමෙයි මේ තර්කෙම කරන්නේ. එයා කියනවා මගේ යාළුවෝ මේ වැනි ප්‍රශ්න මගින් ආනවා මේ වගේ තර්ක කරනවා මට පිළිතුරු නැහැ. මන් දන්නවා හරි පිළිතුරු දෙන්නේ ඔයා කියලා. ඒකයි ඔයත් එක මන් තර්ක කළේ කියලා. රයිට්. මොකද මාත් එක්ක තර්ක කරනකොට මං කෙලිම බයිබලෙන් ඉඳලා උත්තර දෙනවා එයාට. ඒකත් එක්කම එයාට කතා කරනකොට මං ස්ථානෝචිත ප්‍රඥාවත් පාවිච්චි කරනවා. හරි තැනකට හරි වචන පාවිච්චි කළ නැත්නම් මාට් වෙනවා. එයා නිකන් කියන පළිට පිළි අරගෙන යන්නේ නැහැ. ඉතින් එයාත් එක්ක තර්ක කරනකොට එක දවසක් එයා කිව්වා මේ වගේ මේක තමයි මගේ කාරණාව ඔයත් එක්ක තර්ක කරන්නට. හරි උත්තර මට ඕනේ. ඉතින් යක්ෂය ඇත්තටම මිනිස්සුන්ගේ සිත්වල නොයෙකුත් අදහස් දෙවියන් වහන්සේගේ රාජ්‍යට විරුද්ධව සාදා තිබුණා. තබා තිබෙනවා. ඉතින් ඒ කාරණාව තියාගෙන අද මොන කියන්නේ අපි දෙවිනාංශගේ දරුවෝ ඇත්තටම ඉදිරියට යන්න බැරි විදියට සුභාරංචි කියන්න බැරි විදියට දේවල් සිදු වෙනවා. බොහෝ විට අපි අසාර්ථක වෙනවා. යක්ෂයා බලන්නේ මේකයි. පුළුවන් තරම් යක්ෂයා මොන අපිව බය කරලා කරන්ට බෙරිදේ කරන්ට පුළුවන් දේ කරන්ට බෙරි විදිහට සාදලා අපි හිර කරනවා. ඉතින් අපි දෙවින් මාංශික රාජ්‍ය උදෙසා යම් කිසි දෙයක් කරනවා නම් කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. පළමුවෙන්ම දෙවනස් කරනවා අපිට තිබෙනවා. ආමෙන්. අපි මඩ කලපින්නකොට අපි ගියේ නැති ප්‍රීඩා නැ කියලා කියන්ට බැරි තරමට අපි ප්‍රීඩාව තුල ගිල තියෙන අපේ සුභාරජ්‍ය උදෙසා. ඒ වුණාට අපි සැලුණේ නැහැ. රයිට්. ඉතින් අපිට ප්‍රීඩා කරපය පණ පිටි නෑද? අද මං ඉන්නව පණ පිටි. දෙවියන්ට කරුණා අපිට තිබෙනවා. රයිට්. ඉතින් මම කියන්න ආවේ දැන් සුභාරජ්‍ය පැත්ත හිතනවා නම් මේක අපි දැනගන්න ඕනේ. බයිබලේ ඉතිහාසෙ බැලුවා නම් අපි ආබ්‍රහම්ගේ වංශය බයිබලේ කියා තිබෙනවා මෙසියස් වහන්සේ එන්නේ දාවිද්ගේ මොනවද කියන්නේ ලිනේජ් කියලා වංශේ. රයිට්. දාවිද්ගේ වංශය. ඉතින් මුල් කාලේ ඉඳලාම මෙසියස් වහන්සේ දාවිද්ගේ වංශය එනවා කියලා අනාගත වාක්‍ය කියලා තිබුණ නිසා දාවිද්ගේ වංශයට පුළුවන් තරම් යක්ෂ ප්‍රීඩා කළා. නපුරු රජවරුන් එති කළා. දුෂ්ටකම සිදු වුණා. දෙවිනාංශගේ සාපය ලබන විදිහට යක්ෂ මනුෂ්‍යව පාවිච්චි කළා. ඒකට එකෙක් ඇතරම අව වුණා. ඒක ලොකු බාධාවක් වුණා. ඒ වුණාට දෙවිනාංශගේ ප්‍රඥාව තුළින් දෙවිනාංශ වෙන මාර්ග සාදාගත්තා මෙසිස් වංශගෙන්ට. ඒක කතාව මට වෙලාව නැහැ. හරි. ඉතින් කොමාරි මෙසියස් වංශ ආවා. ගෙලොන් කාරය ආවා. එවිල්ලා මිනිස්සුගේ පාපය දෙසා පූජා වුණා. තැන්පත් කළා. උන්වහන්සේ තුන්වෙනි දවස මළුවේ නැගිට්ටා. අද යේසුස් වංශ එවිල්ලා පිය වූ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ ඉන්නවා. රයිට්. දැන් යේසුස් වංශගේ ශරීරය මේ පොළවේ නැහැ. මං කිව්වේ යේසුස් වංශගේ ශරීරය මේ පොළවේ නැහැ. ඒ නිසා ආලේප ලබා ගත්තව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියලා ඔබවත් මාවත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍ය දිසා ක්‍රියා කරන්නට මේ පොළවේ තබා තිබෙනවා. ආමෙන්. ඉතින් අපි සුභාරංචි ගෙනින්න ඕනේ. දැන් බලන්න පස්සංකාරයේ සේවය
එපිසපොතේ 4 වෙනි පරිච්ඡේද අපි කියලා බලුවා නම් පස්සාකාර සේවය ගැන කියනවා. පස්සාකාර සේවයේ විල්ලා දෙවිඥාන්සේ මේ පොළවේ තබා තිබෙන්නේ සුද්ධවන්තයන්ව සම්පූර්ණ භාවයට ගෙන්ට. මම සභා පාලකෙක් හිටියට වචනය අරගෙන ඕගලන්ට උගන්වනවා, ඕගල්ලන්ගේ ජීවිතයේ තිබුණා වූ අඩුපාඩුකම නැති කරගෙන වර්ධනය වී ක්‍රිස්තුස් වහන්සේගේ උසමාත ප්‍රමාණයට ඕගලන් සම්පූර්ණ භාවයට එන්න ඕනේ කියලා තමයි දෙවිඥාන්සේගේ සැලසුම. ඉතින් මං කරන එක තමයි වචනේ උගනලා සම්පූර්ණ භාවයට ගේනවා. ඉතින් බයිබලේ කියා තිබෙනවා සම්පූර්ණ භාවයට ආවෙන් පස්සේ සුභාරංචියේ සේවය ඇදලිවන්තයෝ සුද්ධවන්තය කරන්න ඕනේ. ඇදලිවන්තයෝ එපිසපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 සිට 11 දක්වා කියවන ඒක තමයි කියන්නේ. ඉතින් සුභාරංචියේ සේවය අපි කරනකොට දෙවිඥාන්සේගේ රාජ්‍ය වර්ධනය වෙනවා. ඉතින් දෙවිඥාන්සේගේ රාජ්‍ය වර්ධනය වෙන එක යක්ෂයාට කැමති නැහැ. ඒක බාධා කරන්ට තමයි ප්‍රීඩා එන්නේ, කරදර එන්නේ. ඉතින් අපි මොන කරන්නේ? යක්ෂය බල අපි බය කරනවා. ඒ අර කරන්න එපා, මේ කරන්න එපා, අර කරත් මේ අපි ගන්නවා, තලනවා, කොටනවා, අරකද මේකද කියලා මරනවා කියලා බය කරලා අපි හිර කරන්න බලන්නේ දෙවිඥාන්සේ රාජ්‍ය මේ පොළවේ ගොඩනගන්න නැතුව. ඉතින් ඒ නිසා තමයි බයිබලේ කියා තිබුණා මිනිසයන්ට බයවීම හොඳ දෙයක් නොවේ. බලන්න මරලා නැහැ ඉතල. කවදාරි අපි මරනවනේ. හලෝ. පාස්ත දෙන්නම. සුදාරි කර. තව මම බැඳලා නැ පාස්ත. තව පොඩක් ඉන්න ඕනේ. නෑ මම විලුට කිව්වේ. නෑ මම කියන්නේ මරණ මේ පොළවේ ඉන්නකන් වචනේ කියා තිබෙනවා අපි මේ පොළවේ ඉපදුනා නම් එක දවසක් මැරෙන්න ඕනේ. ඊට පස්සේ විනිශ්චයට මුණ දෙන්න වෙනවා දවසක්. ඒක දෙවිනාසයේ සැලසුම. අපි මරණයට කොමරි මූණ දෙන්න වෙනවා දවසක්. ඒක අද වෙන්න පුළුවන්, එත වෙන්න පුළුවන්, අපිට කියන්න බෑ කවුද මරන්නේ කියලා. නමුත් පණ පිටින් ඉන්නකන් දෙවිනාංශ අපගේ ජීවිත තබා තිබෙන සැලසුම ඉවර කරලා අපි යමු. ආමෙන්. ඔව්. දැන් බලන්න බෝධනේ කියනවා මට ගෙවල් මෙච්චර තියෙනවා, ඉඩම් මෙච්චර තියෙනවා, සල්ලි බැංකුවේ මෙච්චර තියෙනවා, අරකද මේකලා ඒගොල්ලන්ගේ පොළවේ සාර්ථකත්වය ගැන ඉහළට කතා කරයි. දැන් මගේ ප්‍රශ්නේ වෙලා ස්වර්ගයට ගියන් පස්සේ දෙවිනාංශ කියයිද? අවංක වූ විශ්වාසවන්ත වූ මගේ දාසයා දෙවිනාංශ මගේ රාජ්‍යයට එන්න කියලා දෙවිනාංශ කියයිද? මොකද දෙවිනාංශ මේ පොළවේ අපි තබා තිබන්නේ මං කියන්නේ අපි මේ පොළවේ ඉපදුනේ අනතුරක් නොවේ, නැත්නම් ආමෙන් නොවේ. අපගේ ජීවිතේ හැමෝගේ ජීවිතෙම දෙවිඥාන්ස සැලසුම තබා තිබෙනවා. ඒ සැලසුම මේ පොළවේ අපි ඉස්තේ කරන්න තෝ ගියා නම් හිස් අතින් යන්නේ. ආමෙන්. ඔව්. කල්පනා කරන්න. දැන් අද මරනවා නම් දැන් උඟක් අය ක්‍රිස්තියානි අයිතාවන ඉන්නේ අපි ඒ යේසුස්වහන්සේ පිළිගත්තා අපි කොමරි ස්වර්ගයට යනවා, ස්වර්ගයේ ගිහිලා සුදු වස්ත්‍ර ඇඳගෙන අර මොනවද ඈ තාලපත්‍ර හොලවගෙන ඉන්නවා හලෙලූයා කියලා. ඒකට නෙමෙයි දෙවියන්ගේ මේ පොළොවේ තියාගෙන ඉන්නේ අපි. අනිත් එක මට කැමති නෑ ස්වර්ගයට ගිහිලා සුදු වස්ත්‍ර පළඳගෙන තාල මොනවද තාලපත්‍ර හොලවලා ඉන්න මට ඕනේ විපාකය. ආමේ. මට ඕනේ විපාකය. මේ පොළවේ ඉන්නකම් පණ පිටින් ඉන්නකම් මම දෙවිනාස රාජ්‍යස ක්‍රියා කරන්න ඕනේ විපාකය ලබාගෙන පිණිස. ආමේ. ඉතින් මෙතන මං කියන්න ආවේ සුභාරංචි කීමෙත දැන් සමහර ඒක තව පැතුකුත් තියෙනවා. මං ඊයේ පෙරදා නිසන්තේක යායන හිටියා. දැන් සමහර අය දැන් අපේ සභාවේ ඉන්න පාස්තික දර්ශනය මොනවද? ඒක තමයි ඉවර කරන්න ඕනේ. මං කියන්නද? දැන් මට ඇත්තටම මම කියන්නේ දෙවිනාංශ මට දෙවිප දර්ශනය වෙලා ඔස්ට්‍රේලියාවෙන් ආපු එන්ට කලින් උන්වන්සේ මට දුන්නේ පළමුවෙන්ම බයිබල් පාසල ගොඩනගන්න. දෙවෙනි වෙවිලා සභාව ගොඩනගන්න. තුන්වෙනි එකේ වෙවිලා වෙටිච්ච සභා පාලකවරුන ගොඩනගලගන්න. ඉතින් සභා ගොඩනගගිල්ලේ ප්‍රධාන කාරණාව තමයි ආත්ම දිනා ගැනීම. ආත්ම දිනා ගැනීමට දර්ශනයක් අවශ්‍ය නැහැ.
නිවස් ගානේ කියලා සුභාර්ජ කියන්න පුළුවන්. පත්‍රිකාව බෙදන්න පුළුවන්. රයිට්. එසේ නැත්නම් ප්‍රසිද්ධ රැසියම තියන්න පුළුවන්. මොකරිය ආකාරයෙන් ආත්ම දිනා ගන්න මාර්ග දෙනවා නම් ඒක පාවිච්චි කරමු. ඒක නතර කරන තමයි යක්ෂයා අපි බය කරන්නේ. ඉතින් මිනිස්සු සමාජයට ආගමික නායකෝ අපිට විරුද්ධ වෙයි. අපි බය වෙන්න අවශ්‍ය නැහැ. ඔගල ආලෙති මඩකලපවිල්ල ඇත්තටම හුණිය කරන්ට ගුරුකම් කරන්න දක්ෂයි. මම ඒ කාලේ මේක නම් ඒ මඩ කියන අර වයසක අය ඒ ඉන්න අර හුණිය කරන අයවිල්ල කොස්සට මේ කරලා ඒ කොස්සව යවන රැයට ගිලා ගාල මරන්න කියලා. ඒ කොස්සවිල ගාල මරයි. ඉතින් මඩකලපුව මේ ඒගොල්ලන්ගේ අර මන්ත්‍ර වැඩ ඔක්කොම එමම බයයි. ඉතින් ඒකත් ප්‍රධාන ලොක්ක ඇවිල්ලා මාත් එක මොන චැලෙන්ජ් එකට ආවා අභියෝගයට. මට කිව්වා නයාට මම මේ කරලා මාස තුනකින් ණය ඇවිලා ඔයව දස්ත කරලා මරයි කියලා ප්‍රසිද්ධ රැසියමකදී. මං ඉනාවල හිටියා. මං දන්නවා මං නමස්කාර කරන කවුද කියලා. මං දන්නවා. ඔව්, මාස තුනෙන් එයා මරුණා. මං ආද තව පණ පිටින් ඉන්නවා. බය වෙන්න ඕනේ නැහැ. මිනිස්සු මොන කිව්වත් අර මේ බය වෙන්න ඕනේ නැහැ. ආමෙන්. මෙතන කියති වුණා මිනිස්සුන්ට බය වීම ඇවිල්ලා මලපතක්. රයිට්. ඉතින් තව පදයක් කියන්න. මේ මිනිස්සුන්ට බය වීම අපිට තිබෙනවා නම් right e baya karana kara kiyanna balanne hebru pothe 12 wini parichchedi palawini pade ebevin mepamana mahat sakshikara senawakin apa watawa sitina nisa sielu barada pahasuin apa hasu karana paapeda ahaka dama edahille kratruwareyada sampurna karannada u yesus wahanse desama balamin apa idiri thaba tibena divima ivasillen duwamu balanda ebevin මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පාසුවෙන් අප අසු කරන පාපේද අහක දමා. එහෙම කියන්නේ අහක දමා කියලා. කියන්නේ අහක දමා. මොන අහක දමන්න ඕනේ? පාපය. රයිට්. ඒ පදේම ඒක ලොකු දේශනා. ඒක අත්‍යන්ත මට කැමති නෑ. මං මේ වචන දෙක ගන්න අවශ්‍ය උනේ. පාපේ තිනන ආක දමන්න ඕනේ. ඒක තමයි දෙවෙනි අර්ථයේ සැලසුම. හරි. ඉතින් මෙතන විල මං කියන්නේ මිනිසන්ට තිබෙන බය අපතුල තිබෙනවා නම් හරියට පාපය කොහොමද අපි සලකන්නේ ඒ විදියට ඒ මිනිස් බයව සලකන්න ඕනේ. සලකන කියන්නේ මේ පොරව සිඹල බදාගෙන ඉන්න එපා. ආකදම දැන් පාපේ කියපුණා අපි ආක දමනවානේ. ඒ විදියටම මිනිසන්ට තිබුණා බය අපගේ ජීවිතේ ආක දමන්න ඉගෙන ගන්න ඕනේ. අතෝෂු කියනවා නම් දැන් පාපේ කියලා කියනවා නම් අපි පාපේ කියා දෙමින් පසුතැවිලි වෙලා පාපේ කියා දෙනවා. ඒ වගේම මිනිසන්ට තිබුණා බය මෙච්චර කල් අපි පාලනය කරගෙන තිබෙනවා නම් ඒක පාපයක් වගේ උන්වහන්සේට කියා දීලා ඒක ආක දමන්න. ඒක ආශිර්වාදයක් නෙමෙයි, ඒක සාපයක්. අපි දෙවෙනිවර්ගයේ රාජ්‍ය උදෙසහ පළදරණි බැරි විදියට හිර කරලා තියයි. දෙවනු වෙවිලා අපට මිනිසෙන්ගෙන බය තිබෙනවා නම් පළමුව අපි බලන්න ඕනේ ස්ථිරම මොනවද මාව බය කරගෙන තියාගෙන ඉන්නේ? මොනවද මාව බය කරලා තියාගෙන ඉන්නේ? මනුෂ්‍යන් මොනව කියලාද මා බය කරලා තියාගෙන ඉන්නේ? කල්පනා බලන්න. පුද්ගලිකව දැන් එක එකනාගේ ජීවිතය ගත්තා නම් එක එකනා එක විදිහට කියයි. රයිට්. දැන් සමහර කෙමු දැන් අපි යේසුස් සම්සෙ පිළිගත්තන් පස්සේ දැන් අපිගේ පවුලේ අය වෙන ආගමක ඉන්නවා නම් ඒගොල්ලෝ සමහරට කියයි ඔය මේ ක්‍රිස්තියානි පල්ලියට යනවා නම් අපි කිසි කෙනෙක් උඹට උදව් කරන්නේ නැහැ කියයි. බය කරලා තියන්නේ. ඉතින් අපි ගන්න තීරණ මොනවද? රයිට්.
ඒක ප්‍රධාන කාරණාව. දැන් සමහර අය කියයි උඹ මේ පල්ලියට ගියනම් උඹට බඳින්න අපගේ නෑද කවුරුත් බඳින්න උඹව. ප්‍රධාන කාරණාව අපි ලංකාවේ සිදුවෙන කාරණාව. ඔව්. රයිට්. සමහර අය කියයි උඹ මේ පල්ලියට ගියනම් ඊට පස්සේ උඹට රැකියාව දෙන්නේ නෑ. අපිට දන්නේ යක්ෂ බලන්නේ කොමරි යම් කිසි ආකාරයෙන් අපි බය කරලා එහෙම බන්ධන දාලා තියාගන්න. ඉතින් අපි ඒ වගේ කාරණාවල් අඳුනා ගත්තා නම් අදින් ඒක ඉවර කරගන්න ඕනේ. රයිට්. විශේෂයෙන්ම අපි අඳුනා ගත්තන් පස්සේ ඒක තියාගෙන ඉන්න ඕනේ අපගේ ජීවිතේ ඒක ආකරන්න ඕනේ. අනිත් කාරණා තමයි ක්‍රියාපොතේ 5:29 කියන බලන්න. ප්‍රේතස්ත ප්‍රේරිතයෝද උත්තර දෙමින් මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුය. මෙතන පේතෘස් එක්ක අනිත් ප්‍රේත එකතු වෙලා කියනවා 29. පේතෘස්ත ප්‍රේරිතයෝද උත්තර දෙමින් මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුයි කියලා. ඒ කියන්නේ සමහර විට රජයේ නිලධාරි බලය තියන අය සමහර විට ආධිපත්‍ය තියන අය අපි බය කරලා ඒක කරන්න එපා මේක කරන්න එපා අර කරන්න එපා කියලා අපි බය කරයි. මෙතන පේතෘස් කියනවා දෙවින් මාර්ගයට කී කරන එක තමයි අපිට අවශ්‍ය. මිනිස්සු මොන කිව්වතරේ අපිට ප්‍රශ්න නැහැ. දැන් මේකයි දැන් අද ගන්න බලන්න අපි රජයේ නීතියට කීකරු වෙන්න ඕනේ. හලෝ. අපි රජයේ නීතියට කීකරු වෙන්න ඕනේ. අදිසියෙන් අපේ රටේ නීතියක් දැම්මා නම් අදෙන් පස්සේ ක්‍රිස්තියානි අය සුභාරංචි ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කළා නම් කෙලින්ම කූඩුවේ දානවා, හිර කරනවා. අපි ගන්න තියෙන්නේ මොනවද? රජයේ නීතියක් අද දෙම්මා නම් මීට පස්සේ ලංකාවේ සුභාරංචි කියන්න බෑ, කාටත් කියන්න බෑ, කාවත් ඒස්වන්ස කියලා ආගමට හරවගන්න බෑ කියලා නීතියක් දෙම්මා නම් අපි ගන්න තීරණය මොනවද? ප්‍රයිස් ලෝඩ් ස්වාමිනි ස්තුති වේවා කියලා ඉන්න යනවාද? කීකරු වෙනවාද? ඒ කීකරු වෙන්න අවශ්‍ය නැත්තේ වචනයට විරුද්ධ වෙන නිසා. වචනයට තිබුණා ඉහළ ආධිපත්‍ය. දෙවියන් වහන්සේ තමයි උසස්ම ආධිපත්‍ය. උන්වහන්සේගේ වචනේ ඒ වගේම ආධිපත්‍ය තිබෙනවා. ඉතින් මේ ආධිපත්‍යට විරුද්ධව පල්ලෑ තියෙන තව ආධිපත්‍ය අපිට අනුදුන්නා නම් කීකරු වෙන්න අවශ්‍ය නැහැ. ආමෙන්. ඔව්. තේරුණාද? ඇත්තටම ඒගොල්ලන් කියයි හිරේ දානවා, දඬුවම් දෙනවා, මරණ කියලා කිව්වට ගණන් ගන්න ඕනේ නැහැ. මේ සැර කොච්චර කාලෙද ජීවිතේ යන්නේ? රයිට්. මං කියන්න ආවේ රජයට විරුද්ධව අපි ක්‍රියා කරන්න ඕනේ කියලා එහෙම නෙමෙයි. දෙවින් මාංශගේ අණ ඒකට වඩා අපට උතුම්. ආමෙන්. ඉතින් මිනිස්සු මේ වගේ යක්ෂමන කරන්නේ කලින් ඉතිහාසයේ අපිට දකින්න ලැබෙනවා රජවරුන්ව පාවිච්චි කරලා සුභරජිර විරුද්ධව ක්‍රියා කළ යක්ෂ. ඉතින් දෙවිනාංශගේ මිනිස්සු ඒවට කීකරු වුණේ නැහැ. විශේෂයෙන්ම යේසුස්වහන්සේ ගෝලයෝ කීකරු වුණේ නැහැ. යක්ෂ බෙල්ලුවේ පළමුව යේසුස්වහන්සේ හිර කරලා තියන්න බැරි වුණා. ඊට පස්සේ යේසුස්වහන්සේ ධෛර්යලෙස දෙවිනාංශේ රාජ්‍ය දේශනා කළා. ඊට පස්සේ එයා මැරෙන පස්සේ ගෝලයන් 12 දෙනා හිටියා. ඒකෙන් එක්කෙනෙක්ව යක්ෂය රවටලා එයා මැරුණා. 11 දෙනා නැගී සිටියා. ඒගොල්ලන්ට ප්‍රීඩාව ආවා. කරදර ආවා. මරණේ ඒගොල්ලන් මරණේ දක්වා ඒගොල්ලන් දෙවනර්ථ රාජ්‍ය නැගී සිටියා. දැන් මං කියන්න ආවේ
ඒගොල්ලන් බොරු කතාව නිසා ජීවිත පූජා කළේ නැහැ. මේක සත්‍ය නිසා ජීවිත පූජා කළා. Right? ඉතින් ජීවිත පූජා කරන තරමට ඒගොල්ලන් කැප වුණා නම් මේක සත්‍යය. ඉතින් ඒ සත්‍යය අපිත් පිළිඅරගෙන යනවා. ඉතින් ඒකට විරුද්ධ වෙනවා නම් අපි කීකර වෙන්න අවශ්‍යම නැහැ. අමනම් කීකර වෙන්න නැහැ. කවුරුහරි සුභර්ජ කියන්න එපා කියලා කිව්වනම් මං කීකර වෙන්නේ නැහැ. මකද දෙහෙත් කාරණා වෙවිලා දෙවිනාන්සේ වෙවිලා මේන ආධිපති නැත්තම් බලයල නිලධාරන්ට වඩා ඉහළ ආධිපති තියෙන කෙනා දෙවිනාන්සේ. ආමෙන්. ඉතින් ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට තිබෙන බය ඉතින් ඒ නිසා මෙතන අර ප්‍රේරිතය කියන විදිහට මිනිස්සු කියන්නේ ධෛර්යය ලෙස අපි මුහුණ දෙන්න වෙනවා අවශ්‍ය වෙනවා මේ වෙන අවස්ථාවකදී. මනුෂ්‍යයන්ට අපි කී කරවෙන්න ඕනේ නැ දෙවියන් වහන්සේ අපි කී කර යුතුයි. ආමෙන්. අපි කතා කරන්නේ දෙවියන් වහන්සේට තිබෙනව බය. දෙවියන් වහන්සේට තිබෙන බය කියන්නේ කොහොමද? ඒක වෙලා ඇත්ත වශයෙන්ම ගෞරවාත්මක බය. දඬුවම් කරයි නැත්නම් අපි මරලා damage නැත්නම් අපි නිරයට දායි කියන ඒ බය නෙමෙයි. මෙතන කියන්නේ දෙවෙනාර තිබෙන බය වෙලා පළමෙන්ම දෙවෙනස කතා කරන්නේ ඒ හෙබ්‍රු භාෂාවෙන් කියත් තිබෙනවා වචන පා පළවෙනි පා එකේ වෙලා උන්වහන්සේ දෙන්නා වූ ගෞරවය ඒ ගෞරවය නිසා තිබෙන බය අර තත්ත්වයේ තනතුරු නිසා උන්වහන්සේ තමයි මෙවුම් කාර්යය රයිට් දෙවෙනි එක වෙලා උන්වහන්සේ අපි අනුගමනය කරන අනුගමනය කරන විදියට ඒ බය අපගෙන් පෙන්වනවා අපිට සරව. දැන් ඒක කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ තමයි එඬේරා. ඒ එඬේරාගේ පිටිපස්සේ අපි අනුගමනය කරනවා. එඬේරා තෙක්ක යනවා නැත්නම් එඬේරා පිටිපස්සේ අපි යනවා. ඒ පිටිපස්සේ යනකොට ඇත්තටම අර වචනක අර්ථය වෙලා එළුම් වීගෙන යන විදිහට තමයි පෙන්වන්නේ. දෙවින් මාන්සේ යේසුස් වහන්සේ විලා අපගෙන් ඈත් වෙන්නෙත් නැ අපි යේසුස් වහන්සේගෙන් ඈත් වෙන්නෙත් නැ. යේසුස් වහන්සේ කොහේ ඉන්නවද අපි ඉන්නව එතන. රයිට්. ඒක විලා උන්වට දෙන්නව ගෞරවය. රයිට්. ඒක විලා දෙවිනා තිබෙනව බය නිසා ඒ කියන්නේ අර ගෞරවාත්මක බය. එතන පිරිස් කරන්නේ. තුන්වෙනි එක විලා නමස්කාරය. නමස්කාරය තුලින් දෙවිනාර්ථගේ බය අපි බය දෙවිනාර්ථ තිබුණ බය අපි පිටසර පෙන්නන ආකාරය. දැන් බලන්න. දැන් උදාහරණ කිමු අපි නමස්කාරයට පුරුදු වෙලා. ඉරිදා දෙයි මේ නමස්කාර කරනවා. මේ නමස්කාරය තුලින් දෙවින් මාංශයට තිබෙනව බයත් එක්ක නමස්කාරය එතුල් කරනවා නම් ඒ කොහොමද? දැන් බලන්න. දැන් නායක වෙවිලා ගීතිකාවල මඟ පෙන්වනවා. සමහර ගීතිකාවල නමස්කාර කරන ගායනා කරනකොට නැත්නම් නමස්කාර කරනකොට අපගේ ආත්මයට නැත්නම් ඊතුලන්ත මනුෂ්‍යත්වලින් අපගේ හදවතට හැඟීමක් ඇති වෙනවා. කෙමොත් දන නමලා නමස්කාර කරන්න ඕනේ කියලා. අනිත් හැමෝම ස්වභාවයේ හිස්සිටගෙන ඉන්නවා. මට හැඟෙනවා මට දන නම උන්වහන්සේ නමස්කාර කරන්න ඕනේ කියලා. ඒ වෙනි අවස්ථාවකදී මම හිතනවා නම් මම විතර දන ගෙවුවා නම් අනිත් අය මොනව හිතයිද? ඒ සිටිවිල්ලෙම දෙවින් වර්තිබන බය මට නැති වෙලා යනවා. ඒ මොහොතදීම දන නමා මම නමස්කාර කළා නම් එතනින් තමයි ස්වාමින් වර්තිබන බය මම පෙන්වන්න යන්නේ. ඔව් ස්වාමිනී කියලා ගෞරවය. දැන් නමස්කාරය වෙලා හෙබ්‍රු භාෂාවෙන් පෙන්වා තිබෙනවා වර්ග 7. ඒක ප්‍රධානම එකක් වෙවිලා කවුරුත් කරන්නේ ස්වභාවයේ. ප්‍රධාන එකලා මෝනින් වෙටි පොළවේ. දැන් අපි නිදාගන්නකොට මේ මාංශින්න මෙමෙ ඉන්නේ මෝනින් වෙටි මෙම. මූණ පොළවේ තියාගෙන নমস্কার කිරීම. කවුරුත් ඕන දෙකල නැතු වෙති. ඒ වෙනි සිටිවිලක් අපකට ඒක හදවට එනවා නම් මම සූදානම්ද උන්වන් තිබෙන බය නිසා
ඒ වෙලාවදී මම මගේ සාරි පොඩි වෙයිද නැත්නම් මගේ හෙන්ද ෂර්ට් එක පොඩි වෙයිද මේ සිතිලෝක සිතිල එනකොට මොන වෙන්නේ ස්වාමීන් වහන්සේ තිබුණ බය මට නැහැ ඒක තමයි ෂර්ට් ගෙනත් සාරි ගෙනත් අපි ඇඳගෙන ඉන්න හොඳට අයන් කරගෙන පොඩි වෙන්නේ නැතුව බලාගන්න පුළුවන් විදිහට තියාගන්නේ ඒ සිතිලෝකෙම එන්නේ ස්වාමීන් වහන්සේ තිබුණ බය නැහැ තේරුම් ගත්තද right ඉතින් මට ඕනේ මගේ දෙවින් වහන්සේව සතුටු කරන්න right ඊළඟ කාරණාව කියලවා දෙවින් වහන්සේ වෙන බය කියලා කියන්නේ හැම වෙලෙම දෙවින් වහන්සේ ඔසවා තබා ගන්න එක කොච්චර දුරට උන්වහන්සේ ඔසවන්න පුළුවන් අපගේ ජීවිතේ එපමණ දුරට උන්වහන්සේට අපි බය තිබෙන බය ගෞරවාත්මක බය එතනින් පෙන්වනවා අපි අන්තිම තව කාරණාවක් කියනවා ඒකෙවිලා සම්පූර්ණයෙන්ම යටත් වීම ඉංග්‍රීසි කියන සරෙන්ඩර් කියලා කැපවීම right ඒ යටත් භාවයේ ස්වාමිනි ඔබ වහන්සේ කියනවා නම් මං සූදානම් කිසිම ප්‍රශ්නයක් නැ දෙවනි වචනේ නැ right ඒ කියන්නේ දැන් ස්වාමියා මෙහි කරුවාට අණ දුන්නා නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? right? එවැනි. දැන් සබාල් වල විශේෂම දේශනා ඉවරන පස්සේ ආරාධන කරන තමගේ ජීවිතය කැපකරනද ඉංග්‍රීසි තියෙනවා ගීතිකාවක්. I surrender all. හල්තිනෝ දන්නේ. right? ඒ දෙවින් මාන්තර මාව සම්පූර්ණයෙන්ම මම කැප කරනවා කියලා ගායන කරනවා ඊළඟ ඉරිදා ආපසු එනවා ගායන කරනකොට ඉස්සරහට එනවා තේරෙනවද මන් දන්නේ මම විස්තර කරනවා ඒක පොඩ්ඩක් වෙල right දේශනාව ඉවරනන් පස්සේ දේශකයා කවුරෝ වේවා එයා සෙනගට කියනවා මේ දේශනාව අනුව අද දවසේ ඕගලගේ ජීවිත දෙවියන්වන්ස කැප කරන්න කැමති නම් කැප කරන්න කියලා ගැලවෙන්න මේ ජීවිතේ කැප කරන්න. ඉතින් සෙනග ඇවිල්ලා කැප වෙනවා ස්වාමීනි මාව සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට කැප කරනවා මගේ කැමත විදියට මීට පස්සේ කිසි දෙයක් මම කරන්නේ නැහැ. ඔබ වහන්සේ කැමත ලෙස විතරයි මම ජීවිතෙන් යන්නේ කියලා කැප වෙනවා. ඊළඟ දවස ඊළඟ සතියේ දේශනාව ඉවරන පස්සේ ඒ ගීතිකාවම ගායනා කරන සභාවේ මේ සෙනග නැවතවරක් ගීලා කැප වෙනවා. මොකද දන්නා හේතුව ඉරිදා කැප වෙලා සඳුදා ඉඳලා සෙනසුරාදා එනකන් පිස්සු නටනවා. ඒක සැබෑ කැපවීමක් නොවේ. මෙතන කතා කරන්නේ දෙවින් මාන්තර මම අවංක ලෙස හදවතින් කැප වෙනවා නම් යටත් වෙනවා නම් ඒ ගත්ත තීරණය මං අහක යන්නේ නැහැ පිට දෙ යන්නේ නැහැ කැපවිච්ච අර කැපවීමත් විශ්වාසවන්තව මං ක්‍රියාත්මක වෙනවා ස්වාමීන් වහන්සේ වෙන බය බය නැති නිසා තමයි අනිත් පිස්සු නටන යන්නේ ජීවිතේ ඒති බයිබලේ කැති වෙනවා ස්වාමීන් වහන්සේ තිබෙන බය නම් මොනවද බය කියන බලන්න ඉතපස්ස හටේ ධාතුන ස්වාමීන් වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂ කිරීමය උඩඟු කමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂ කරමි වෙනව නේද මෙතන කියලා තිබුණා ස්වාමීන් වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂ කිරීමය ඉංග්‍රීසියෙන් දාලා තිබුණා depart from evil කියලා සම්පූර්ණ අත්හැරලා ඇතන එක නපුරට ගියසත් අපි බැලුවා නපුර කියන කොමනෝයි කියලා right ඒක නොයිකුත් කාරණාවල් බැලුවා ඉතින් මේක නපුර කියලා දැනනවා නම් හොඳ නැති දෙයක් කියනවා නම් ඒක අත්හැරලා යන එක තමයි ස්වාමීන් වහන්සේ තිබෙන නව බය දැන් පාපේ කියනවා නම් පාපේ අත්හැරලා යමු ආමෙන් ඊර්ෂ්‍යා නපුර නම් ඊර්ෂ්‍යා අත්හැරලා යමු ඔව් දැන් අපි පව් කරන්නේ නැහැ ලොකු ලොකු පව් වලට කරන්නේ එවනද පොඩි පොඩි දේවල් තියාගන්න හදවතේ right රවටන එක
වෛරය තිත්තකම මේක යහපත් දේවල් නෙමෙයි. ඒක ඔක්කොම නපුරු දේ. අපි ඒක බලන්නේ නැහැ, හිතන්නේත් නැහැ මේවා ඕ මේවා නපුරුයි කියලා. ඒ මිනිස්සුන් දැ බල කෙනේ එයා නම් අර නපුරුයි කියලා මූණ පොඹගෙන ඉන්නේ නිසාද? නෑ, කාරණා බොතියෙමනවා. ඒකට හිතලා බලන්න, යහපත්ද නපුරද? නපුරකල ඉතිනා නම් ඒක අතරලා යමු. ඒ මා තුළ දෙවිනාට තිබෙන බය තිබෙන නිසා. ආමෙන්. ඒ දෙවිනාට තිබෙන බය වෙලා නපුරෙන් ඈත්වීම. තව එක පදයක් කියලා විවර කරමු. ද්විතීයික කතාවේ 13 වෙනි පරිච්ඡේදයේ 1-4 දක්වා. නුඹලා අතරෙහි අනාගත වක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට නුඹ දැන නොගත් අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින් ලකුණු හෝ ආශ්චර්යක් නුඹට නියම කළ කල්හි ඔහු නුඹට කී ලකුණුත් ආශ්චර්යත් සිද්ධ වුණොත් ඒ අනාගත වක්තෘගේ වචනවලින් ඒ ස්වප්නකාරයටවත් අහුන්කන් නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මෙන්ද නුඹලා ප්‍රේම කරනවාදයි දැනගන්නට නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹලා සෝදිසි කරන සේක. අතර නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අනුව ගොස් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ හඬට කීකරුව උන්වහන්සේට සේවය කර උන්වහන්සේට ඇලුම්ම සිටපල්ලා. රයිට්. බලන්න මෙතන කියති වෙනවා, නුඹලා අතරේ අනාගත වතුරු කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට නුඹ දෙන නොගත් අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයි කියමින් ලකුණක් හෝ ආශ්චර්යක් නුඹට නියම කළ කල්හි ඔහු නුඹට කී ලකුණක් ආශ්චර්ය සිද වුණොත් ඒ අනාගත වතුරගේ වචන වලටත් ඒ ස්වප්න කාර්යයටවත් එම් කන් නොදෙන්න. රයිට්. මෙතන බලන්න, දැන් ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන ස්ථානය. පරණගිවිසුමේ දෙවිනාන්සේ මේකේ ඉස්රායල් ජාතීන්ට දෙවිනාන්සේ දුන්නා අනෙක් මේක කාරණා ඒ කාරණා. දැන් සමහර අවස්ථාවකදී අනාගත වතුරු ඒ කාලෙදී ඊටව ගමන් මම දෙවනාන් සමග කැඳවුවා මම අනාගත වතුර කියලා දේවල් කරන්නේ පටන් ගන්නවා. ස්වප්න කාර්ය දෙවනාන් සමට මේ වගේ ස්වප්න දුන්නා මේක මේක කියලා. රයිට්. දෙවනාන් කියනවා අනාගත වතුරේ කරි ස්වප්න කාර්ය කරි කීපු දේ සිදු වුණතරි ඒගොල්ලන් මා හැර වෙන පැත්තක හැරි එකන යනවා නම් නැතම් දෙවිවරුන්ට නමස්කාර කරන්නට කරන විදියට මඟ පෙන්වනා නම් ඔවුන් විශ්වාස කරන්න එපා. මං කියන්නේ තව කරනවා. මම අනාගත වාක්‍ය මම කියන්නේ පාසසලු නායක. රයිට්. මම අනාගත වාක්‍ය කියලා. ඒක හරි ගියතරයි. ඕගල්ලන්ගේ අවධානය මම ගන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක වුණා නම් මගේ පිටිපස්සේ එන්නේ එපා. එම අපගේ අවධානය යන්න ඕනේ දෙවෙන් මාංශිට. මගිමේ යන්න ඕනේ දෙවෙන් මාංශිට. දෙවෙන් මාංශ ක්‍රියා කරන හැම ස්ථානයකම නැත්නම් ශුද්ධාත්මනාත් ක්‍රියා කරන හැම ස්ථානයකම යේසුස් වහන්සේ තමයි උන්වහන්සේ ඔසවන්නේ. සෙල්වනාගම නොවේ. ආමෙන්. ඒක අපි දැනගන්න ඕනේ. මම අනගත වාක්‍ය කිව්වා කියලා මගේ පිටිපස්සේ ඔයගොල්ලෝ දොන්න ඕනේ නැහැ. අපි දොන්න ඕනේ දෙවෙනාංශක පිටිපස්සේ. ආමෙන්. ඕ. ඉතින් මම කියලා මාගෙන උසස් කරලා මම තමයි කළේ මම තමයි යක්ෂයාලෝවේ මම තමයි අරකප කළේ මගේ මම තමයි කියලා කියනවා නම් අවදන්නේ යන්නේ මට.
ඉතින් මිනිස්සු මාව රූපක හිටියට නමස්කාරන පටන් ගන්නවා. එතනින් ප්‍රවේශ වෙන්න ඕනේ මහිමේ යන්න ඕනේ දෙවින් මාංශයට. ආමෙන්. ඉතින් මෙතන ඇවිල්ලා කවුරු නැගිටලා මොන හාස්කම් කළා ආචාර්යම දේව කළාතරි ඒගොල්ලන් දෙවින් මාංශයට අපි මඟ පෙන්වුවේ නැත්නම් කෙලිම අත්හැරලා අපි මොන කරන්න ඕනේ උන්වහන්සේ පිටිපස්සේ යන්න තියෙන ගන්න ඕනේ. හතරවෙනි පදේ ලස්සන පදේ එතන කියා තිබෙනවා බලන්න, නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ අනුව ගොස් රයිට් එතන දාලා තිබෙනවා ඇත්තටම උන්වහන්සේත් එක්කම ඉඳ කියලා. උන්වහන්සේට බයව අන්න නැවත වාරේ කර වචනය, උන්වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කොට ආඥා කියලා තිබෙනවද බයිබලේ? ආඥා කියලා තිබෙනවද? 613 රයිට්? 613 තිබුණා. දැන් මේ පදේ කියනකොට ඒක තමයි වෙන්නේ. මුළු බයිබලේ 613 තිබුණා. අන ඉතින් මෙතන කියා තිබුණා ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ හඬට කීකරුව. මේක වැදගත්. කී දෙනෙක් දෙවින් මාංශගේ හඬට එවුම්කන් දීලා තිබෙනවද? කීකරු වෙන්න ඕනේ නම් එවුම්කන් දෙන්න ඕනේ. දන්නේ නැතුව කොහොමද කීකරු වෙන්නේ? රයිට්? මං අවංකලසාන්නේ දෙවිනාංශ කතා කරලා කතා කරපු එක අහලා තියෙනවද? එක්කෙනෙක් පිටිපස්සේ දෙන්නෙක් ඉන්නවා. සන්තෝෂයි. ඇත්තටම දෙවින් මාංශ හැමදාම හැම වෙලේම අපිට කතා කරනවා. අපිට අඳුනා ගන්න දන්නේ නිසා ඔය ඒක අහක යනවා. දැන් තාත්තයි දරුවා ඉන්නවා නම් කතා කරන්න තු ඉඳීද? ඒක කල්පනා කරලා බලන්න. අපි කියනවා දෙවින් මාංශ මගේ පියා. පියාට දරුවටත් පියා කතා කරන එක දරුවට එවුන්නේ නැත්නම් කොහේරි මොකක්ද වැරද්දක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලෙම විවෘතව ඉන්න ඕනේ. මං කියන්න බල්ලා බිරෝතරි බොරෝතරි පොඩ්ඩක් හොඳට දෙන්න. ඒක දෙන්න. ඒ දෙවනට බූරෝත්තුල කතා කළානේ. ඉතින් බල්ලාත් එක බල්ලා පාවිච්චි කරන්න බැරුව නෙමෙයි. මම කියන්න ආවේ බල්ලා පූස නෙමෙයි. මම කියන්න ආවේ දෙවින් වංශ උන්වංශගේ ධර්මත් එක කතා කරනවා. ඉතින් අපි ඒකට එවුම්කන් දීලා පුරුදු වෙන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ මේ තුලින් මේ පඬිතු තුලින් මම දෙවින් වංශ මට මොනවද කතා කරන්න යන්නේ? මොනවද කතා කරන්නේ? බයිබලේ කියවනකොට බලන්න ස්වාමීනි මාත් එක මොනවද කතා කරන්නේ මේකේ? ආන්න ප්‍රශ්නේ. ලේසිම ක්‍රමය මොකක්ද දන්නවද? දෙවින් වංශගේ හඬට එවුම්කන් දෙන ලේසිම ක්‍රමය. දෙවින් වංශ ළඟ ප්‍රශ්න ආන්න. දෙවින් මාංශ ළඟ ප්‍රශ්න ආන්න. සාමාන්‍යයෙන් දැන් මම මට මොකරි කාරණා තියනවා නම් මං සිස්සලා ගන්නවානේ. ඒතර එයා ප්‍රතිතර දෙනවා. ඒ මම වෙයි තමයි දෙවින් වංශ ළඟ ප්‍රශ්න එවුවා නම් උන්වංශය දෙනවා අපිට ප්‍රතිතර. ඒක පුහුණු කරලා ගත්තා නම් කාලේ කනකොට උන්වංශේ කට අරින්න ඉස්සලා අපිට දන්න මේක ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කරනවා කියලා. ඒක පුරුදු වෙන්න ඕනේ. හඬට එවුන්කන් දුන්නා නම් එවුන්කන් දීම පමණක් නොවේ ඒ දෙවිනාංශ කතා කරලා කියන දේවලට කීකරු වෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. අනිත් කාරණා කියනවා සේවය කරපල්ලා උන්වංශිත. ඒ නිසා මේ කාරණා තියාගෙන දැන් අපි කතා කළේ දීර්ඝායස ගැන. රයිට්? සඵලවත් තෘප්තිමත් දීර්ඝායස ගැන කතා කරන්නේ. ඉතින් ඒ දීර්ඝායස ලබා ගන්න ඕනේ නම් ස්වාමීන් වහන්සේ තිබෙන බය අපගේ ජීවිතේ ගොඩනගන්න ඕනේ. ආමෙන්.